සුබ සතියක් වේවා සියලු දෙනාටම. ඔන්න මේ සතිය වීඩියෝ එක අරගෙන තමයි මං ඔයගොල්ලෝ හමු වෙන්න ආවේ. ගොඩක් දෙනෙක් කිව්වනේ ඉතින් මම ලස්සන වෙලා කියලා. ඉතින් මං හිතුවා මේ සම්බන්ධව මම මොනවද කරන්න කියලා ඔයාලව දැනුවත් කරන්න. පහුගිය සති කිහිපය තුළ මේ ෆුඩ් සප්ලිමන්ට් සම්බන්ධව විවිධ මත ඉදිරිපත් වුණා. ඉතින් ඒ නිසා මම හිතුවා ස්වභාවිකව අපි කොහොමද අපේ ශරීරයේ අභ්‍යන්තරයෙන් දේවල් ලබාගෙන අපේ සම හිසකෙස් නිය පෝෂණය කරගන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න ඕන කියලා. ෆුඩ් සප්ලිමන්ට් ගත්තම මේක ටිකක් දීර්ඝව කතා කරන්න ඕන දෙයක්. ඒ නිසා මම ඒක වෙන වීඩියෝ එකකින් පැහැදිලි කරලා දෙන්න පසුවට කල් තිබ්බා. ඒ නිසා මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ අපි ස්වභාවිකව අපේ සම පැහැපත් කරගන්න මොනවද අපිට පාවිච්චි කරන්න පුළුවන් දේවල් සහ මොනවද අපි ඒ සම්බන්ධව කරන්න ඕන කියන දේ කියලා දෙන්න. කෙනෙක් හිතන්න පුළුවන් මම ෆුඩ් සප්ලිමන්ට් ගන්නවට විරුද්ධයි කියලා. එහෙම දෙයක් නැහැ. ෆුඩ් සප්ලිමන්ට් ගන්න අවශ්‍ය කරනම කට්ටියක් ඉන්නවා. ඒ වගේම ෆුඩ් සප්ලිමන්ට් නොගෙන ස්වභාවික දේවල් වලින් ෆුඩ් සප්ලිමන්ට් එකකින් ලැබෙන පෝෂණයම ලබා ගන්න පුළුවන් කට්ටියකුත් ඉන්නවා. ඒ වගේම ෆුඩ් සප්ලිමන්ට් එකක් ගන්න තරම් වියපැහැදෙන් කරන්න බැරි පිරිසකුත් ඉන්නවා. විශේෂයෙන්ම අපේ මේ පාසල් වයසේ ඉන්න නංගි ළමල්ලිලා, එතකොට රැකියාවක් නොකර ගෙදරට වෙලා ඉන්න අයට බැහැනේ ඉතින් ෆුඩ් සප්ලිමන්ට් එකකට ලොකු ගාණක් වියදම් කරන්න. ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ එක මම ඔයාලට කරන්න කියලා හිතුවේ. ඉතින් මං බලාපොරොත්තු වෙනවා ෆුඩ් සප්ලිමන්ට් එකක් ගන්න පුළුවන් අයටත් ඒ ගැන දැනුවත් කරන්න, වගේම ෆුඩ් සප්ලිමන්ට් එකක් ගන්න බැරි අයවත් දැනුවත් කරන්න. මං හිතනවා මේ හැමදේම ඕගොල්ලන්ට කරන්න බැරි වෙයි කියලා. නමුත් මම මේ කියලා දෙන එකක් හෝ දෙකක් ඕගොල්ලෝ කරලා බලලා එකෙන් වැඩි ප්‍රතිඵල ලබා ගන්න උත්සාහ කරන්න. මගේ සමේ පැහැ වැඩි දියුණු කරගන්න මම කාලයක ඉඳලා එක්තරා දෙයක් කරනවා. ඒ තමයි උදේට නැගිට ගමන් හිස් බඩ උණු වතුර එකකට, ඒ කියන්නේ බොන්න පුළුවන් ප්‍රමාණයේ උණු වතුර එකකට දෙහි භාගයක්, දෙහි ගෙඩියකින් භාගයක් මිරිකලා එකට මේ පැණි එකතු කරලා හිස් බඩ පානය කරනවා. දෙහි කියන්නේ විටමින් සී බහුල දෙයක් කියලා ඔයාලා දන්නවා. දෙහි අපේ රූපලාවන්‍ය වලට මම වැඩිපුර යොදා ගන්නවා කියලාත් ඔයාලා දන්නවා. ඒකට හේතුව එහි විටමින් සී බහුලව තියෙන නිසා. මේ ක්‍රමය ගොඩාක් රූපලාවන්‍ය ශිල්පීන් කරන දෙයක්. ඒකෙන් අපේ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන අනවශ්‍ය මේදය දහනය කරන්න පුළුවන්. එකෙන් අපේ සමේ පැහැය වැඩි දියුණු කරගන්න ගොඩාක් බලපානවා. ඕගලටත් පුළුවන් මේ දේ කරලා බලන්න. උදේ පාන්දර අපිට උණු වතුර බොන්න ටිකක් අපහසුයි. නමුත් මේකට චුට්ට චුට්ට හුරු වෙන්න, එතකොට කාලයක් යද්දී ඉබේම ඒක හුරු වෙනවා. මං උණු වතුර උදේට බොන එකේ ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. ඒ තමයි ශරීර කෘත්‍ය කියන එක හොඳින් සිදු කරගන්න පුළුවන් මේ උණු වතුර උදේට හිස් බඩ පානය කිරීමෙන්. ඉතින් ඒකට දෙහි එකතු කරගත්තට පස්සේ අපේ ශරීර අභ්‍යන්තරයේ තියෙන තවත් අපිරිසිදු ද්‍රව්‍ය පිරිසිදු කරගන්නත් පුළුවන්. ඒ වගේම ඒ හේතුව සහ මෙහි තියෙන විටමින් සීවල ගුණයෙන් අපේ සම ඉතාමත් හොඳින් පැහැපත් කරගන්න, මුළු ශරීරයම එක පැහැයකට හරවගන්න පුළුවන්. අනේ ඒ හේතුවෙන්ද තමයි මම මේ දේ දිනපතා පාවිච්චි කරන්නේ. මම මේකට මේ පැණි එකතු කරගන්නත් විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි ඔයා ටිකක් මහත කෙනෙක් නම් ශරීරයේ හැඩය ගැන සැලකිලිමත් වෙනවා නම් මේ පැණි වලට හැකියාවක් තියෙනවා අපේ ශරීරයේ අනවශ්‍ය මේදේ ඉවත් කරන්න, අපේ ශරීරය කෙට්ටු කරන්න. ඔයා කෙට්ටු කෙනෙක් නම් ඔයාට පුළුවන් උණු වතුරයි දෙහි විතරක් පානය කරන්න මේ පැණි යොදාගන්නේ නැතුව. මම සාමාන්‍යයෙන් ෆුඩ් සප්ලිමන්ට් භාවිතා කරන කෙනෙක් නෙමෙයි. නමුත් මම එක ෆුඩ් සප්ලිමන්ට් එකක් භාවිතා කරා ඒ මගේ හිසකෙස් ප්‍රශ්නය නිසා. ඒක ඔයාලා දන්නවා. මම සම සම්බන්ධව ෆුඩ් සප්ලිමන්ට් එකක් භාවිතා කරන්න බලාපොරොත්තුනේ දැන් මගේ වයසත් එක්ක. එක හේතුවක් වයස, එක හේතුවක් මම ඉන්න රටේ කාලගුණ තත්ත්වය. ඒ නිසා තමයි මට හිතුනේ සමේ පෝෂණය රැකගන්න සප්ලිමන්ට් එකක් භාවිතා කරන්න ඕන කියලා. ඒ තමයි මේ කොලජන් සප්ලිමන්ට් එක. මේ සප්ලිමන්ට් එක මම ඕගලන්ට හඳුන්වලා දුන්නට පස්සේ ගොඩක් දෙනෙක්ට තිවිච්ච ගැටලුවක් තමයි මේකේ කියලා තියෙන්නේ නම් උදේට වතුර එක දිය කළා බොන්න, එහෙම නැත්නම් පළතුරු විෂ සමග බොන්න කියලා. ඉතින් ගොඩක් දෙනෙක්ට ඇතිවෙච්ච ප්‍රශ්නේ තමයි මේක බොන්න අප්පිරිය ගතියක් ඇතිවෙච්ච එක. ඉතින් මගෙන් ඇහුවා කොහොමද අක්කේ මේක බොන්නේ, ඒකත් අපිට කියලා දෙන්න කියලා.
මං කිව්වනේ මම උදේට උණු වතුරට දෙහි දාලා බොනවා කියලා. මේක ගත්තට පස්සේ දැන් මේක බොන්න කියලා තියෙන්නේ හිස් බඩ. ඒ නිසා මම මේ දෙකම එකට කළා. මෙන්න මේ විදියට. මම මගේ උණු වතුර එකට වෙනදා වගේම ඔන්න දෙහි පළුවක් මිශ්‍ර කරගන්නවා. ඒකට මේ කොලජන් පවුඩර් එකෙන් ග්‍රෑම් එකක්. ඉතින් මේ පවුඩර් එකේම තියෙනවා මේ වගේ පුංචි හැන්දක්. ඒ හැන්දෙන් එකක් ගන්න කියලා තමයි ගහලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ විදිහට හැන්දෙන් එකක් අරගෙන අපේ දෙහි එකට දාන්න. ඊට පස්සේ මම මේ පැණි භාවිතා කරන නිසා මම මේ පැණි එකතු කර ගන්නවා. මේ විදිහට තමයි මම මගේ කොලජන් පවුඩර් එක උදේ හිස්බඩ පානය කරන්නේ. දැන් මේ කොලජන් එක එහෙම බොන්න බැරි කෙනෙක් ඉන්න පුළුවන්. මොකද මම කියුවානේ මේ පැණි දාන්න එපා කෙට්ටු කෙනෙක්ට කියලා. එහෙම කෙනෙක් බොනවා නම් ඔයාලට පුළුවන් ඔරෙන්ජ් ජූස් එකකට මේ කොලජන් පවුඩර් එක එකතු කරලා බොන්න. මොකද ඔරෙන්ජ් ජූස් කියන්නේ පැණි රස දෙයක්. ඉතින් පැණි රස දෙයකට මේක එකතු කරලා බොන්න පුළුවන්. දෙහි පැණි රහ නැහැනේ. එතකොට දෙහියකට පැණි රහ වෙන්නත් එක්ක තමයි මම මේ පැණිත් එකතු කරගන්නේ. ඉතින් මේ ක්‍රම දෙකෙන් කැමැති ක්‍රමයකට ඕගොල්ලොන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. මොනවද එතකොට මේ කොලජන් කියන්නේ? ඇයි මම කොලජන් පාවිච්චි කරන්නේ? කොලජන් කියන සප්ලිමන්ට් එක අපි භාවිතා කරන්නේ අපේ සමට. අපේ සම නිර්මාණය වන ප්‍රධාන සංඝටකයක් තමයි කොලජන් කියලා කියන්නේ. අපේ ශරීරය තුළ 25-35 අතර ප්‍රමාණයක් තියෙන්නෙත් කොලජන්. අපේ ශරීරයේ තියෙන සියලුම අංගවල නම්‍යශීලී බව අඩුවීම අපේ වයසට යාමත් එක්ක සිද්ධ වෙනවා. ඉතින් ඒක අඩු කරගන්න මේ කෘතිම කොලජන් වලට පුළුවන්. ඉතින් මේ කොලජන් එක අපේ ශරීරය තුළ ක්ෂය වෙන එහෙම නැත්නම් අඩු වී යන කොලජන් එකට උපකාරයක් දක්වනවා. කොලජන් වර්ග කාණ්ඩ කිහිපයකට අයිති වෙනවා. ඉතින් ඒකෙන් අනුකාණ්ඩ වශයෙන් කාණ්ඩ අංක 1 සහ කාණ්ඩ අංක 3 කියන කොලජන් තමයි අපි පවුඩර් එකක් විදිහට භාවිතා කරන්නේ. මොකද මේ කොලජන් වර්ගය පිටිගතියකින් යුක්තයි. කොලජන් ගැන තව ඔයාලට දැනගන්න ඕන නම් ඕනේ තරම් වීඩියෝස් YouTube එකේ තියෙනවා. ඒ වගේම මේ සුපර් කොලජන් එකේ හඳුන්වා දීමේ වීඩියෝස්ත් ගොඩාක් තියෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් සර්ච් කරලා බලන්න මොනවද මේවැයි කියවෙන්නේ කියලා. අපි ගොඩ දිනෙක උදේ කිරේකට ලබා ගන්නේ එලකිරි. නමුත් මේ සත්ව හිංසනයේ පිටුදකන අය ගොඩක් දෙනෙක් කියන්නේ මේ කිරි වසුපැටියෙක්ට ලැබෙන කිරිනේ. ඉතින් ඒ දේවල් අපි භාවිතා කරන එක හොඳ නැහැ කියලා. බොහෝ රටවල් දැන් යොමු වෙලා තියෙනවා සෝයා කිරි, එතකොට ආමන්ඩ් කිරි, මේ වගේ වෙනත් ආදේශකයන් සොයා ගන්න. ඉතින් ඒ තුළ තියෙනවා මේ එලකිරි වලට වඩා වැඩිපුර පෝෂණ පදාර්ථ. ගොඩාක් දෙනෙක් දැන් පුරුදු වෙලා ඉන්නවා උදේ කිරි එක වෙනුවට ආමන්ඩ් කිරි යොදා ගන්න. මේ තියෙන්නේ මම බොන ආමන්ඩ් කිරි එක. ආමන්ඩ් කිරි වල තියෙන විශේෂත්වය තමයි කැල්සියම් ඉතා බහුලව මේ තුළ අඩංගු වෙනවා. ඔයගොල්ලෝ දන්නවා අපිට කැල්සියම් වලින් ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා. කැල්සියම් අපේ නියපොතුවල ශක්තිමත්භාවයට, එතකොට අපේ දත්වල ශක්තිමත්භාවයට, අපේ අස්ථිවලට ගොඩාක් බලපාන දෙයක්. උදේට ආමන්ඩ් කිරි එකක් බොන්න පුළුවන් නම් ඒකෙන් අපිට හොඳ පෝෂණයක් අපේ ශරීර අභ්‍යන්තරයට ලබා ගන්න පුළුවන්. ඒ තුලින් අපේ සමේ නිරෝගී භාවයත් රැක ගන්න පුළුවන්. මන් දන්නවා ආමන්ඩ් කිරි හැමෝටම බොන්න බෑ. මොකද එය මිලිනුත් ටිකක් අධිකයි. ඒ වගේම ලංකාවේ කෙනෙක්ට නම් සොයා ගන්නත් අපහසුයි. නමුත් පිටරට ඉන්න කෙනෙක්ට නම් ආමන්ඩ් කිරි බොන්න පුළුවන්. ලංකාවේ ඉන්න කෙනෙක්ට ආමන්ඩ් කිරි බොන්න බැරි නම් ඕගොල්ලොන්ට පුළුවන් හාල් මැස්සු ආහාරයට ගන්න. හාල් මැස්සු කියන්නේ කැල්සියම් බහුල වශයෙන් තියෙන ආහාරයක්. ඒ වගේම හාල් මැස්සුත් ඉතින් හැමදාම කන්න බැරි වෙනවනේ. අන්න එහෙම කෙනෙක්ට පුළුවන් අපිට කැල්සියම් පෙත්තක් ලබා ගන්න. ඒ නැතත් ආමන්ඩ් ඇට 4ක් ඔගලොන්ට දවසකට ආහාරයට ගන්න පුළුවන් නම් ඒක ප්‍රමාණවත් වෙනවා දිනකට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණයට. ඒ වගේම මේ ආමන්ඩ් කිරිවල සමට අවශ්‍ය කරන ප්‍රෝටීන් බහුල වශයෙන් තියෙනවා. ඒකෙන් අපේ සමේ පැහැපත් බව වැඩි දියුණු කරගන්නත් උපකාරී වෙනවා. මං සම පැහැපත් කරගන්න විශේෂයෙන් භාවිතා කරන තව දෙයක් තමයි කැරට් ජූස් කියන්නේ. ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ ඉතින් කැරට් ජූස් බිව්වම සම ලස්සන වෙනවා, සුදු වෙනවා කියලා. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් දවසකට කැරට් ජූස් වීතුරුවක් බොන්න. පිටරට ඉන්න කෙනෙක්ට නම් මේ වගේ ජූස් වෙළඳපළේ විකුණන්න තියෙනවා. ඒ වගේ එකක් ලබා ගන්න පුළුවන්.
ගොඩ දෙනෙක් ඇහුව මගෙන් කැරට් ජස් බොන්න ඕනාක්කේ හිස් බඩද කියලා. එහෙම එකක් නැහැ. කැරට් ජස් එකක් ඔගොලොන්ට උදේවරුවක පානය කරනවා නම් වඩාත් ගුණදායක වෙනවා. ඔයාලත් ඉතින් මාසයක් විතර බීල බලන්නකො කැරට් ජස් එකක් කොහොමද හමට ලැබෙන වෙනස කියලා. මේ හැම එකම පානය කරන අතරතුර අනිවාර්යම ඕගොල්ලෝ දිනකට වතුර ලීටර් දෙකකට ආසන්න ප්‍රමාණයක් බොන්න අමතක කරන්න එපා. වතුර වලින් මේ හැම දෙයකටම වැඩිය අපේ සමේ පැහැය ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම අපේ මුළු ශරීර පැහැයම එකම පැහැයකට හරවා ගන්නත්, අපේ ශරීර අභ්‍යන්තරය පිරිසිදු කරගන්නත්, වකුගඩු පිරිසිදු වෙන්නත් හුඟක් බලපානවා මේ වතුර කියන දේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි මොන දේ කරත්, මොන දේ බිව්වත්, මොන සප්ලිමන්ට් එක ගත්තත් වතුර කියන දේ බොන්න අමතක කරන්න නම් එපා. මං කිව්වනේ මගේ රූපලාවන්‍ය රහස්වල මම දෙහිවලට වැඩි ස්ථානයක් ලබා දෙනවා කියලා. ඉතින් මේ හැමදේම බොන අතරතුර මම ෆ්‍රිජ් එක ගාවට යන සැරයක් ගානේ මෙන්න මේකෙන් උගුරක් බොන්න නම් අමතක කරන්නේ නැහැ. මේ තුල තියෙන්නේ දෙහි සහ මින්ට් කොළ සාරය. මන් දන්නවා මේක ලංකාවේ ගන්න නැහැ කියලා. ඉතින් එහෙම කෙනෙක්ට පුළුවන් දෙහිෂ ටිකක් හදලා ඩ්‍රින්ක් එකක් විදිහට හදලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න. ඉතින් දිනකට උගුරු කිහිපයක් බිව්වහම හොඳටම ප්‍රමාණවත්. මොකද සමේ පැහැ වැඩි දියුණු කරන්න ඉතාමත්ම වටින දෙයක් තමයි දෙහි සහ මින්ට් කියන්නේ. පිටරට ඉන්න කෙනෙක්ට නම් මේක ලේසියෙන්ම වෙළඳපළෙන් ගන්න පුළුවන්. මං ඔයාලට කියලා දුන්නනේ බඩ අඩු වෙන පානයක්, ඔයාලට මතකද? කෑම කෑවට පස්සේ දෙහිවලට ගම්මිරිස් ටිකක් දාලා බොන්න කියලා. ඉතින් අන්න ඒ වෙනුවටත් මේක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉක්මනින්ම අපේ ශරීරයේ තියෙන මේදය දහනය කරන්න මේ ඩ්‍රින්ක් එකට පුළුවන්. ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කුරුලෑ. කුරුලෑ ඇතු වෙන එක්තරා හේතුවක් විදිහට බලපානවා අපේ ශරීරයේ ඇතුළත තියෙන උෂ්ණය පිට දැමීම. එහෙමත් නැත්නම් අපේ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන යම්කිසි විස දෙයක්, අපේ ලේවල යම්කිසි විසක් තියෙනවා නම් ඒක පිට දාන්න උදව් වෙනවා මේ කුරුලෑ කියන දේ. අපි ගොඩක් ප්‍රතිකාර කරන්නේ කුරුලෑ වලට බාහිරවනේ. ඒ කියන්නේ අපි පැක් දානවා, එතකොට වෙන ෆේස් වොෂ් වර්ග, ක්ලෙන්ස වර්ගය දාගෙන මේ දේවල් පිරිසිදු කරත් සමහර අයට මේ කුරුලෑ සුව වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ලේවල යම්කිසි විසක් අන්තර්ගත වෙලා තියෙන්න පුළුවන්. මේ දවස්වල තියෙන ලොකුම දේ තමයි මේ බ්ලීචින් අඩංගු ක්‍රීම් පාවිච්චි කළා මූණවල් වලට කුරුලෑ ආසාදිත තත්ත්වයන් වැඩි වෙච්ච අය. ඒකට හේතුව තමයි මේ බ්ලීචින් වල තියෙන යම් රසායනික ද්‍රව්‍යයන් ලේවලට එකතු වීම. ඔයාලට පුළුවන් ලංකාවේ ඉන්න කෙනෙක්ට නම් මම දන්නවා මේ පිටරට ඉන්න අයට මේ දේවල් කරන්න බෑ කියලා. ලංකාවේ ඉන්න කෙනෙක් නම් ඔයාගේ ලේ පිරිසිදු කරගන්න ඔයාට පුළුවන් නෙල්ලි සහ රසකිඳ ඕනම බෙහෙත් බඩු කඩවල් වලින් ගන්න පුළුවන්. නෙල්ලි සහ රසකිඳ තම්බල බොන්න. ඒකෙන් ඔයාගේ ලේ ගොඩක් පිරිසිදු කරගන්න පුළුවන්. වැඩිපුර මේ කුරුලෑ ආසාදිත තත්ත්වයන්, ඒ වගේම සමේ කසන තත්ත්වයන්, එතකොට සමේ දද කුෂ්ඨ වගේ දේවල් තියෙනවා නම් මේ දේවල් සුවපත් කරගන්නත් මේ නෙල්ලි රසකිඳ තම්බල බොන එකෙන් ඔයාලට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි කරපිංචා කියලා කියන්නේ. කරපිංචා ඔයගලන්ට පුළුවන් උදේට කොලකැඳ විදියට හදලා බොන්න. හැබැයි දිනපතා බොන්න එපා. සතියට එක දවසක් බීම හොඳටම ප්‍රමාණවත්. කැඳ විදියට බොනවනම්. එහෙම නැත්නම් කරපිංචා දළු මැල්ලුමක් විදියට හදලා කන්නත් පුළුවන්. මේකෙන් අපේ ශරීරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නත් පුළුවන්. දැන් කෙනෙක් කියන්න පුළුවන් අනේ ඉතින් අපිට කොහෙන්ද කරපිංච අපේ ඉන්නේ පිටරටනේ කියලා. ඔව් ඉතින් මාත් ඉන්නේ පිටරටකනේ. මං කරන්නේ ලංකාවට ගිහිල්ලා එනකොට මේ කරපිංච තේ අරගෙන එනවා. මේක හරිම සුළු මුදලක් වෙන්නේ. මේ පැකට් එකක් ඇතුලේ ටී බෑග් තියෙනවා 10ක්. නමුත් මේ පැක් එක වෙන්නේ රුපියල් 10යි. ඔයාලට පුළුවන් හවස තේ බොනකොට මේ කරපිංච ටී බෑග් එකක් දාලා තේ බොන්න. ඉතින් මේක මේ හදිස්සිය කරන්න බැරි වෙවි. ඊගව සැරේ ලංකාවට ගිහිල්ලා යනකොට කරපිංච ටී බෑග් අරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේකේ තියෙනවා රණවරා, සුදු ලූණු, ඒ වගේ විවිධ කාණ්ඩවල ටී බෑග් තියෙනවා. ඉතින් මේවා හරිම වැදගත් අපේ සමේ පෝෂණයට, සම පැහැපත් කරගන්න, ලේවල යම්කිසි විසක් තියෙනවා ලේ පිරිසිදු වෙන්න ගොඩාක් බලපාන දේවල්. මට මේකේ පොඩි අත්දැකීමකුත් තියෙනවා. මොකද මම මේ කරපිංච ටී බෑග් ගන්න බෙහෙත් කඩේට ගියාට පස්සේ එතන වැඩිපුර හිටියේ විදේශිකයන්. මොකද ඔවුන් තමයි මේ කරපිංච ටී බෑග්, එතකොට බෙලිමල් ටී බෑග්, ඒ වගේ දේවල් මිලදී ගත්තේ. ඉතින් ඔවුන්
මේව පාවිච්චි කරද්දි අපි වෙන වෙන දේවල් පාවිච්චි කරනවා. ඔයාලට මතකනේ ගොටුකොළ ටැබ්ලට් ඒ වගේ තමයි ඉති. අපි මොනතරම් අපි ගන්න ආහාර ගැන සැලකිලිමත් වුණත්, අපි ගන්න බීම ජාති ගැන සැලකිලිමත් වුණත්, අපි ගන්න විටමින්ස් ජාති ගැන සැලකිලිමත් වුණත්, සැලකිල්ලක් නොදක්වන එක්තරා කරුණක් තියෙනවා. ඒක හරිම වැදගත් අපේ සමේ පැහැය වැඩි දියුණු කරගන්න. ඔගොල හිතුවද එක දවසකටවත් අපේ බහිශ්‍රාවිය පද්ධතිය සුද්ධ කරගන්න ඕන කියලා? ඔයාලා දන්නවනේ මැෂින් එකක් උනත් භාවිතා කරද්දී ඒක තෙල් දාලා සුද්ධ කරලා පිරිසිදු කරන්න ඕන කියලා. ඉතින් අන්න ඒ වගේ මැෂින් එකක් තමයි අපේ ශරීරයත්. ඉතින් අපි සතියේට එක දවසක්, එහෙම නැත්නම් මාසෙට එක දවසක් අපේ මේ ශරීරය සුද්ධ කරගන්න ඕන. ඒක අපේ සමේ පැහැය වැඩි දියුණු කරගන්න හුඟක්ම බලපාන දෙයක්. ඕගොල්ලන්ට මතකද දන්නේ නැහැ අතීතේ නම් ආච්චි අම්මලා අපේ බඩවිරේක කරන්න මොනවා හරි දෙයක් හදලා දෙනවා. එක්කෝ මැල්ලුමක් වෙන්න පුළුවන්, එක්කෝ කැඳ එකක් වෙන්න පුළුවන්, මේ වගේ මොනවා හරි දෙයක් දෙනවා අපේ බඩ සුද්ධ වෙලා යන්න. දැන් ගොඩාක් දෙනෙක් ඒ ගැන නම් අවධානය දක්වන්නේ නැහැ. යම් කිසි විදියකින් කුරුලෑ තත්ත්වයක් වැඩි වෙලා තියෙන කෙනෙක්ට වුණත් මේ දේ කරලා බලන්නකෝ, ඉබේම කුරුලෑ අඩු වෙලා යනවා. ඉතින් බඩ සුද්ධ වෙන පෙති ඕනතරම් ෆාමසිවල තියෙනවා. කැමතිනම් එහෙම ගන්න පුළුවන්. නමුත් මම නම් ඔයාලා දන්නවා පෙති වලට එච්චර කැමති කෙනෙක් නෙමෙයි කියලා. ඒ නිසා මම ස්වභාවික විදියට මගේ සතියට එක දවසක් බඩ සුද්ධ වෙලා යන්නේ. එහෙම නැත්නම් මේ ජීර්ණ පද්ධතිය පිරිසිදු කරගන්න සතියට එක දවසක් සිද්ධි එකක් බොනවා. මේක බොන්න තියෙන්නේ රාත්‍රී කාලයේදී. හැබැයි මතක තියාගන්න මේවා බොන්න බෑ කිරි දෙන මවකට, එතකොට ගැබිනි කාන්තාවකට, ඒ වගේ අයට මේ සිද්ධි බොන්න බෑ. ඉතින් මේකේ ගහලම තියෙනවා සම්පූර්ණයෙන් දේශීය ඖෂධ වලින් සමන්විතයි. මෙහි කිසිම ආකාරයක කෘතිම රසායනික අඩංගු නැත. ආහාරවල තිබෙන අනවශ්‍ය තෙල් මේ දේ ඉවත් කර තරබාරුකම අඩු කරයි. ජීර්ණ පද්ධතිය පහසු කොට සුවනින්දක් ලබා දෙයි. සම පැහැපත් කර හිසකෙස් නිරෝගිමත් කරයි කියලා. ඉතින් අනිවාර්යෙන් සතියට එක දවසක් රාත්‍රියට මේක ටී බෑග් එකක් රෑට කාලා තමයි මේ තේ එක බොන්න තියෙන්නේ. ඉතින් සතියට එක දවසක් බිව්වෙන් පස්සේ තමත් හොඳින් අපේ ශරීර අභ්‍යන්තරයේ පිරිසිදු වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ කරන්න ඕන දෙයක්. කැමතිනම් ෆාමසි එකකින් හරි අරගෙන මාසෙට එක දවසක් අනිවාර්යයෙන්ම තමන්ගේ ජීර්ණ පද්ධතිය පිරිසිදු කරගන්න. ඒක සමේ පැහැ වැඩි දියුණු කරගන්න, සමේ නිරෝගීකම වැඩි දියුණු කරගන්න අනිවාර්යයෙන්ම බලපානවා. මේ දේවල් වලට අමතරව අපිට පුළුවන් සමේ පැහැය වැඩි දියුණු කරගන්න පළතුරු වර්ග ආහාරයට ගන්න. අපේ ශරීරයේ පැහැය වැඩි කරන්න ඕනතරම් පළතුරු වර්ග අපේ වටපිටාවෙන් හොයාගන්න පුළුවන්. මං කියන්නේ නැහැ මේ ලංකාවේ තියෙන දොඩම්, එතකොට මිදි, ඇපල් වගේ දේවල් කන්න කියලා. ඒවනම් නොකන තරමට හොඳයි. මොකද අධි මාත්‍රාවල විෂද්‍රව්‍ය ගොඩාක් එකතු වෙලා තියෙනවා. ඒ නිසා ඒවනම් පුංචි ළමයෙකුටවත් දෙන්න එපා. ඔගලන්ට පුළුවන් පොලකට යන්න. බලන්නකෝ ආච්චිලා ගෙදර තියෙන පැණි දොඩම් ගහේ ගෙඩි දෙක තුනක් එහෙම කඩාගෙන විකුණන්න ගෙනල්ලා තියෙනවනේ. අන්න පළතුරු ගන්නවනම්. ඉතින් කිසිම විස රසායනික ද්‍රව්‍යේ වෙයි නැහැ. ඉතින් ඒ ආච්චිටත් ඒ ආච්චිගේ දවසේ වියදමට කීයක් හරි ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ආච්චි කෙනෙක්ගෙන් දොඩන් ටිකක්, එතකොට ලෙමන් ටිකක්, ඒ වගේ දේවල් අරගන්න. ඒවා ගොඩාක් හොඳයි. ඒ වගේම සියඹලත් මං හරිම කැමතියි. මොකද සියඹල කියන්නේ විටමින් C බහුල පළතුරක්. මම මෙහි හිටිය කියලා නැහැ. ඉතින් මේ විදියට සියඹල පැකට් එකක් නම් සියඹල පෙට්ටියක්ම ගෙනත් තියාගෙන කනවා. මොකද මං හරිම ආසයි විටමින් C බහුල පළතුරක් නිසා. කෙනෙක් හිතන්න පුළුවන් මෙහි ඕනතරම් පළතුරු වර්ග තියෙනවනේ කියලා. ඔව් ඉතින් පළතුරු තියෙනවා. නමුත් ඉතින් ලංකාවේ පළතුරුකුත් කනකොට ඒක නිකන් ලංකාවේ ඉන්නවා වගේ හැඟීමකුත් එනවනේ. ඉතින් ඒ නිසා මං හරි ආසයි සියඹල වලට. ඒ වගේම ඔයාලට වෙරළු කන්න පුළුවන් නම් හරිම ගුණයි. මොකද වෙරළු කියලා කියන්නේ ඔලිව් ගෙඩිවල ගුණයන්ටම සමාන දෙයක්. දැන් නම් වෙරළු ගහක් හොයාගන්නවත් නැති තරම්. මොකද මම ගියපාර ලංකාවට ගිහ වෙලාවෙත් වෙරළු සල්ලි වලට අරගෙන තමයි කෑවේ. ඒ වගේම නමිනම් කොච්චර දේවල් තියෙනවද. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් පළතුරු කිව්වහම මේ දොඩන් ඇපල් කියලා. අනේ නැහැ, මේ වගේ දේවල් වලින් ඕනතරම් විටමින් වර්ග අපේ සමේ පැහැය වැඩි දියුණු කරගන්න ලබා ගන්න පුළුවන්. දැන් මං ආහාර පාන ගැන කතා කරානේ ගොඩක් වෙලාවට.
ඉතිං රැකියාවක් කරන කෙනෙක් නම් මේ දේවල් කරන්න වෙලාවල් නැති වෙන්න පුළුවන්. මේ දේවල් මේ විදියටම අරගන්න වෙලාවල් නැති වෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ට පුළුවන් ෆුඩ් සප්ලිමන්ට් එකක් ලබා ගන්න. ඒ වගේම යකඩ පෙති, කැල්සියම් පෙති, ෆිෂ් ඔයිල් ටැබ්ලට් ඒ වගේ දේවල් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් ෆිෂ් ඔයිල් ගැන කතා කරනවා නම් සම ඉතාමත් වියලි කෙනෙක්ට නම් අනිවාර්යයෙන්ම ෆිෂ් ඔයිල් ලබා ගන්න. ඔයිල් එකක් කියවුවහම සමහරු හිතනවා මේක ශරීරයට හොඳ නැහැනේ කියලා. නමුත් ෆිෂ් ඔයිල් කියලා කියන්නේ සමට හිතකර මේදයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම ෆිෂ් ඔයිල් ලබා ගන්න, හොඳ බ්‍රෑන්ඩ් එකක් හොයලා ලංකාවෙන් ගන්න කෙනෙක්ට ලබා ගන්න පුළුවන්. ඔයාලට මේ දේවල් ලබා ගන්න බ්‍රෑන්ඩ් ගැන කියනවා නම් මම වීඩියෝ එක තුළ කියන්නේ නැහැ. මොකද ඉතාමත් පැහැදිලිව ෆොටෝ වලින් මම කොමියුනිටි එකේ තමයි ඔයගලන්ට ඒ සම්බන්ධව පෝස්ට් ෂෙයා කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මාව කොමියුනිටි එක හරහා සම්බන්ධ කරගන්න. කෙනෙකුට මේක පෙන්නු මගේ කොමියුනිටි එකේ දාපු පෝස්ට් එකක් පෙන්වන්නේ නැත්නම් ඔයාලට පුළුවන් සතියට එක දවසක් ඒ පැත්තේ ගිහිල්ලා බලන්න මම මොනවද දාලා තියෙන්නේ කියලා. මේ ව්‍යායාම කියන දේ හරිම වැදගත් අපේ සමේ නිරෝගීකමට සහ අපේ ලස්සන වැඩි දියුණු කරගන්න. කෙනෙක් හිතන්න පුළුවන් අනේ ව්‍යායාම කරන්නේ මේ මහත් අඩු කරගන්නනේ කියලා. එහෙම එකක් නැහැ. ව්‍යායාම මගින් සිද්ධ වෙන්නේ අපේ ලේ ගමනාගමනය එක්තරා වේලාවකදී වැඩි කරන එක. ඒ වැඩි කරලා අපේ දහඩිය මගින් අපේ සමේ තියෙන විෂද්‍රව්‍ය එහෙම නැත්නම් අපේ සමේ තියෙන සමාව පැහැගන්වන සංඝටක එවැනි දේවල් මේ දහඩියත් සමග පිට කළා හරිනවා. ඉතින් ඒකෙන් අපේ සම පැහැපත් වෙනවා, ලේ පිරිසිදු වෙනවා. ඒ වගේම හිසකිස් වර්ධනයටත් ව්‍යායාම කියන දේ හරිම වැදගත්. මම අනිවාර්යයෙන්ම දවසට එක පැයක් වෙන් කරලා තියෙන්නේ මගේ ව්‍යායාම සඳහා. අපි ගොඩක් දේවල් කතා කරා. මේ අභ්‍යන්තරයට කරන දේවල් එක්කම අපි බාහිරවත් දේවල් කරනවනේ. අනිවාර්යෙන් මාසෙකට වතාවක්වත් ෆේෂල් එකක්, සතියකට සැරයක් ස්ක්‍රබ් එකක්, සති දෙකකට වතාවක් ක්ලීන් අප් එකක් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කරන්න ඕන. ඒකෙන් අපේ සමේ මතුපිට තියෙන මෙරුණු ශෛලිය ඉවත් කරනවා, මතුපිටින් සමට පෝෂණය ලබා දෙනවා. මේ දේවල් ලබා දෙන අනිවාර්යයෙන්ම ෆේෂල් එකක් නම් ඔයගොල්ලෝ කරන්න අමතක කරන්න එපා. ඊට පස්සේ අපේ ඇඟේ සමේ පැහැ වැඩි දියුණු කරගන්න අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මං කියලා දුන්න බොඩි පොලිෂ් එක කරන්න. ඒක කරන්න වෙලාවක් නැත්තම් ඔයගලන්ට වෙළඳ පොලෙන් ගන්න පුළුවන් මේ බොඩි පොලිෂ් එයින් එකක් අරගෙන පාවිච්චි කරන්න. අනිවාර්යයෙන්ම මගේ බොඩි පොලිෂ් එක කරන්න, මම කියලා දීපු බොඩි පොලිෂ් එක කරන්න ඔයගලන්ට වෙලාවක් නැත්තම් ඔයාලට පුළුවන් වෙළඳ පොලෙන් බොඩි පොලිෂ් එකක් මිලදී ගන්න, බොඩි ස්ක්‍රබ් එකක්. එතකොට ඇඟේ සමේ තියෙන මෙරුණු ශෛලිය ඉවත් කරලා සම පැහැපත් කිරීමට දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම හොඳ බොඩි ලෝෂන් එකක් පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේ සත්කාර පිටතිනුත් අපේ සමට අත්‍යවශ්‍යයි. මේ මොන දේ කරත් වැඩක් නැහැ අපේ රටේ තියෙන මේ අධික හිරු රශ්මියෙන් අපිට ආරක්ෂා වෙන්න බැරි නම්. විදේශ රටවල් වල ඉන්න අයට එතරම් ලංකාවේ තරම් රස්නයක් දැනෙන්නේ නැහැ. ඒ නිසා අපේ සමේ පැහැය අපි මොන දේ කළත් නොකළත් සමේ පැහැය වැඩි දියුණුවක් සිද්ධ වෙනවා. ඒක ඉතින් නෑ කියන්න බැහැනේ. නමුත් ඔයා ලංකාවේ ඉන්න කෙනෙක් නම් පුළුවන් තරම් අවරශ්මියෙන් ආරක්ෂා වෙන්න උත්සාහ කරන්න. එලිපෙහෙලියට යනවා නම් කුඩයක් අරගෙන යන්න. එහෙම නැත්තම් හොඳ අවුවෙන් ආරක්ෂා වෙන්න පුළුවන් බොඩි ලෝෂන් එකක් පාවිච්චි කරන්න, සන්ක්‍රීම් එකක් පාවිච්චි කරන්න, මේ දේවල් කරන්න. මොකද අපි කරන සත්කාරවලවත් ප්‍රතිඵලයක් ලබා ගන්න බැහැ මේ ඉරු එළියට නිරාවරණය වීම නිසා. එහෙනම් ඉතින් මං හිතනවා මනාලියක් වෙන්න ඉන්න කෙනෙක්ට, ලස්සනට ඉන්න කෙනෙක්ට මේ අතමම කියලා දීපු කාරණා ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් මේ සතියේ වීඩියෝ එක ඉවරයි. ඔයාලගේ අදහස් පල්ලෙහැන් කමෙන්ට් කරන්න. ඒ වගේම මාව ගොඩාක් දෙනෙක් සබ්ස්ක්‍රයිබ් කළා ඉදිරියට ගෙනල්ලා තියෙනවා. මගේ පරණ වීඩියෝස් බලලා නැත්තම් ඔයාලා අනිවාර්යයෙන්ම ප්ලේලිස්ට් එකට ගිහිල්ලා මගේ වීඩියෝස් බලන්න. මොකද හැමදේම මම කියලා දෙන්නේ ඔයාලට ඉතාමත් වැදගත් වෙන කරුණු කාරණා. එහෙනම් ලබන සතියේ තවත් මේ වගේ වැදගත් වීඩියෝවක් එක්ක එකතු වෙන්න ගිහිල්ලා එන්න. Now, a time